పంచమ పరిచ్ఛేదయ భూమి హతర ప్రతిసంధి హతర కర్మ హతర మరణ ఉత్పత్తి హతర యన మేవా మే పంచమ పరిచ్ఛేదే విస్తర కర్ణు లభై పలవన పాఠమ భూమి చతుష్కయ అపాయ భూమియ కామ సుగతి భూమియ రూపావచర భూమియ అరూపావచర భూమియ కియా భూమి హతరకి భూమియను సత్వయన్ ఉపదిన జీవత్వన స్థానయోయ నరకయ తిరిసన్ యోనియ ప్రేత విషయ అసుర నికాయ కియా అపాయ భూమి హతరకి సంజీవయ కాలసూత్రయ సంఘాతయ రౌరవయ మహారౌరవయ తాపనయ మహాతాపనయ అవీచియ కియా మహానరక అటకి మే మహానరక పొలవెహి ఎతులెహి ఎకినెకట యటిన్ పిహిటా ఎత్తేయ ఏవా హతరస్య ఏవాయే బిమత్ బిత్తీన్ లోహేన్ సేదీ తిబే ఉడింద లోహతహడువకిన్ వసీ తిబే ఎతుల గినిదల్వలిన్ పిరీ ఎత్తేయ එක් එක් නරකයකට සතර දිසාවෙහි දොරටු හතර බැගින් ඇත්තේය. නරකයක ඇතුළ ප්‍රමාණයෙන් එක් එක් දිශාවකට යොදුන් සියය බැගින් ඇත්තේය. එක් එක් මහා නරකයට පිටපැත්තේ එක් එක් දිශාවක කුඩා නරක හතර බැගින් ඇත්තේය. ඒවාට ඔසුපත් නරකයයි කියනු ලැබෙයි. එක් මහා නරකයට ඔසුපත් නරක දහසය බැගින් ඇත්තේය. මහා නරක අටෙහිම ඔසුපත් නරක 128ක් ඇත්තේය. වේතරණී නරකය, අසිපත්‍ර වන නරකය, කුක්කුල නරකය, ගුත නරකය, සිම්බලි වන නරකය, ලෝහ කුම්භී නරකය යනාදී නම් කියන්නේ මහා නරකයන් නවට පිහිටි ඔසුපත් නරකවලටය. තිරිසන් සත්ව සමූහය ඉතා විචිත්‍රය. ඇසට නොපෙනෙන තරමේ කුඩා සත්වයාගේ පටන් ඉතා මහත් සත්වයා දක්වා නොයෙක් ප්‍රමාණ වන්නා වූද, නොයෙක් සටහන් නොයෙක් පැහැය ඇත්තා වූද බොහෝ සත්වයන් ඇති බැවින් තිරිසන් යෝනිය ඉතා විචිත්‍රය. ඔවුනටම වෙන් වූ වාසභූමියක් නම් නැත. තිරිසන් ජාතියම තිරස්චීන භූමිය හැටියට සලකනු ලැබෙයි. මේ ලෝකයෙන් පහවගිය අයය යන අර්ථයෙන් සමහර තැන්වල මල අයටද ප්‍රේත යන නාමය විවහාර වෙයි. මේ අපාය කතාවෙහි ප්‍රේත යන නාමය විවහාර වන්නේ සැපයෙන් පහ වූ දුක්ඛිත සත්ව කොට්ඨාශයකටය. ඕපපාතික වශයෙන් උපදිනා වූ ඒ ප්‍රේතයෝ කර්මානුරූපව නොයෙක් ප්‍රමාණ නොයෙක් සටහන් නොයෙක් වර්ණ ඇතිව උපදිති. එබැවින් ප්‍රේත නිකායද ඉතා විචිත්‍රය. ඔවුන්ටද වෙන් වූ භූමියක් නැත. ප්‍රේත ජාතියම හෝ ඔවුන් වාසය කරන තැන හෝ ප්‍රේත භූමිය වශයෙන් සලකනු ලැබේ. පරදත්තූප ජීවකය, කුප්පිපාසිකය, නිජ්ජාම තන්හිකය, කාලකංචිකය කියා ප්‍රේත ජාති හතරක් ඇති බව දක්වා තිබෙයි. අනුන් දෙන දෙයි ජීවත් වන්නෝ පරදත්තූප ජීවකයෝය. ඔවුනට ආහාර පානාදිය ලැබෙන්නේ අනුන් දෙන පින් අනුමෝදන් වීමෙනි. පරදත්තූප ජීවික ප්‍රේතව උපන්නෝ ඥාතීන්ගෙන් පින් බලාපොරොත්තු වෙති. කුප්පිපාසක යනු බත්පැන් නොලැබීමෙන් නිතරම සාගින්නෙන් පිපාසාවෙන් පෙළෙන ප්‍රේත කොට්ටාසයකි. නිජාම තන්හික යනු ශරීරයේ ඇතුළත පිටත දෙක නිරතුරුවම දැවෙන ප්‍රේත කොට්ටාසයකි. කාලකංචික යනු ලේ මස් මද වියලීගිය තුන් ගව් පමණ ශරීර ඇති කකුලුවන්ගෙන් මෙන් පිටතට නෙරූ ඇස් හිස් මුදුනේ පිහිටි. ඉතා කුඩා කටකුත් හිස් මුදුනේම පිහිටා ඇති හිස පහත් කොට ආහාර ගන්නා ප්‍රේත කොට්ටාසයයි කියා තිබෙයි.
අසුරයන නාමය සත්ව කොට්ටාස කීපයකටම විවහාර වන නාමයකි. සතර අපායන් එකක් වන අසුර නිකායට අයත් සත්වයෝ නම් කාලකංචික ප්‍රේතයෝමය. ඔවුනටද වෙන් වූ වාසස්ථානයක් නැත්තේය. මහමෙර පත්ලෙහි අසුර භවනෙහි වෙසෙන වේපචිත්ති පහාරාද සම්බර බලි ආදී නම් විවහාර කරන අනුභාව සම්පන්න සත්ව කොට්ටාසයක් ඇත. දෙවියන්ට සතුරු බැවින් ඔවුනටද අසුර යන නාමය කියනු ලැබේ. ඔවුහු අපායට අයත් සත්වයෝ නොවෙති. ඔවුන් අයත් වන්නේ දේව කොට්ටාසයකටය. විනිපාතික අසුර නම් වූ තවත් සත්ව කොට්ටාසයක් ඇත. ඔවුහු චාතු මහරාජික දේව කොට්ටාසයටම අයත් ආහාර පානාදිය අමාරුවෙන් ලබන සත්ව කොට්ටාසයකි. පියංගර මාතා උත්තර මාතා යනාදීහු විනිපාතික අසුර කොට්ටාසයට අයත් වූවෝය. වේමානික ප්‍රේත අසුරයෝ කියාද කොටසක් ඇත්තේය. ලෝකාන්තරික නරකයේ සත්වයන්ටද අසුරයෝ යැයි කියනු ලැබේ. කාම සුගති භූමි මනුෂ්‍ය භූමි චාතුම් මහරාජිකය තාවන්තිසය යාමය තුසිතය නිම්මානරතිය පරනිම්මිත වසවර්තිය කියා කාම සුගති භූමි හතකි. අපාය භූමි හතර මිනිස් ලොව දිව්‍ය ලෝක හය යන මේ භූමි එකොළහ කාමාවචර භූමි හුය. දෙවන පාඩම රූපාවචර අරූපාවචර භූමි. බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්මය කියා ප්‍රථම ධ්‍යාන භූමි තුනකි. පරිත්තාභය අප්පමානභය ආබස්සරයයි ද්විතීය ධ්‍යාන භූමි තුනකි. පරිත්ත සුභ අප්පමාන සුභය සුභකින්නකය කියා තෘතීය ධ්‍යාන භූමි තුනකි. වේහප්පලය අසඤ්ඤ සත්තය සුද්ධාවාසය යන මේවා චතුර්ථ ධ්‍යාන භූමි හුය. අවිහය අතප්පය සුදස්සය සුදස්සය අකනිට්ඨය කියා සුද්ධාවාස භූමි පහකි. මෙසේ රූපාවචර භූමි සොළසකි. ආකාසඤ්ඤාඤ්චායතන භූමිය විඤ්ඤාණඤ්චායතන භූමිය ආකින්චඤ්ඤායතන භූමිය නේවසඤ්ඤා නාසඤ්ඤායතන භූමිය කියා අරූපාවචර භූමි හතරකි. කාමාවචර භූමි 11 රූපාවචර භූමි 16 අරූපාවචර භූමි 4 යයි භූමි 31 කි. මිනිස් ලොව පටන් කාම සුගති භූමි එකිනෙකට උඩින් පිළිවෙලින් පිහිටා තිබේ. පරිනිම්මිත වසවත්තියට උඩින් ප්‍රථම ධ්‍යාන භූමි 3 එක් තලයක පිහිටා තිබේ. ඒවාට උඩින් ද්විතීය ධ්‍යාන භූමි 3 එක් තලයකද, ඒවාටත් උඩින් තෘතීය ධ්‍යාන භූමි 3 එක් තලයකද, ඒවාටත් උඩින් වේහප්පල අසඤ්ඤ සත්ව යන චතුර්ථ ධ්‍යාන භූමි 2 එක් තලයකද පිහිටා ඇත. ඒවායින් මතුයෙහි සුද්ධාවාස භූමි 5 එකිනෙකට උඩින් පිහිටා තිබේ. ඒවාට උඩින් අරූප භූමි 4 පිළිවෙලින් පිහිටා තිබේ. භූමි 31 අසඤ්ඤ භූමියෙහි ඇත්තේ රූපස්කන්ධය වූ එක් ස්කන්ධයක් පමණකි. එබැවින් එයට ඒක වෝකාර භූමියයි කියනු ලැබේ. අරූප භූමිවල ඇත්තේ නාමස්කන්ධ 4 පමණකි. එබැවින් ඒවාට චතුවෝකාර භූමියයි කියනු ලැබේ. කාමාවචර භූමිය 11 හා අසඤ්ඤ භූමියෙන් අඤ්ඤ රූපාවචර භූමි 15ද පංචස්කන්ධයම ඇත. ඒවාට පංචවෝකාර භූමියයි කියනු ලැබේ. පෘථජ්ජන පුද්ගලයෝද සෝවාන් සකදාගාමි පුද්ගලයෝද සුද්ධාවාස භූමිවල නැත්තාහ. අපාය භූමි 4 හා අසඤ්ඤ භූමියෙහි ආර්යෝ නැත්තාහ. අනෙක් භූමිවල ආර්ය වූද පෘථජ්ජන වූද සියලුම පුද්ගලයෝ ඇත්තාහ.
අපාය භූමි හතරෙහි යත්තේ දුර්ගති අහේතුකයා පමණකි. මනුෂ්‍ය භූමිය හා චාතුර්මහරාජිකේහි දුර්ගති අහේතුකයා හැර අන්‍ය පුද්ගලයන් 11 දෙනාම ලැබෙන්නාහ. තාවන්තිසේ පටන් පරිනිමිත වසවත්ය දක්වා දිව්‍ය ලෝකවල අහේතුක පුද්ගලයන් හැර ඉතිරි පුද්ගලයෝ 10 දෙන ලැබෙන්නාහ. බ්‍රහ්ම පාරිසජ්ජේ පටන් වේහප්පලය දක්වා ඇති රූපාවචර භූමි වල ත්‍රිහේතුක පෘතජ්ජනයෝය. ආර්ය පුද්ගලයෝ 8 දෙනාය යන 9 දෙන ලැබෙත්. අසඤ්ඤ භූමියේ ලැබෙන්නේ එකම සුගති අහේතුක පුද්ගලයාය. ශුද්ධාවාස භූමීන්හි උපරිම ආර්ය පුද්ගලයෝ 3 දෙනා ලැබෙත්. අරූප භූමිවල ත්‍රිහේතුක පෘතජ්ජනයෝය. සෝවාන් මාර්ගස්ථයා හැර ආර්ය පුද්ගලයෝ 7 දෙනාය යන 8 දෙනා ලැබෙයි. ඒ භූමිවල ලැබෙන සියලුම පුද්ගල සංඛ්‍යාව එකතු කළහොත් 214 දෙනෙක් වෙති. මිනිස් ලොව ගිහියෝද සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන මගපලවලට පැමිණෙති. අරහත්තු ගිහියෝ පැවිද්වීම හෝ පිරිනිවීම හෝ කෙරෙති. වැඩිකල් ගිහිව නොවෙසෙති. භූමාටු දෙවිවලු දෙවිවරු රහත් වුවද ආයු ඇතිතෙක් එසේම ජීවත් වෙති. කාමාවචර දිව්‍යලෝකයන්හි අනාගාමීහු බ්‍රහ්මලෝකයට හෝ යති. රහත්ව පිරිනිවීම හෝ කෙරෙති. දිව්‍යලෝකවල අනාගාමීන්ට හා රහතුන්ට වාසය කිරීමට සුදුසු තැන් නැත. රූපාවචර අරූපාවචර භූමිවල සියලුම ආර්යෝ ආයු ඇති තාක් ජීවත් වෙති. රූපාවචර භූමිවලට පැමිණි සෝවාන් සකදාගාමි පුද්ගලයෝද නැවත කාම ලෝකයට නොයති. වේහප්පලය අකනිට්ටකය නේවසඤ්ඤා නාසඤ්ඤායතන යන මේ භූමි තුනට පැමිණි අනාගාමීහු නැවත අන්තනකට නොයති. ඒ භූමිවලදීම රහත්ව පිරිනිවන් පාති. තුන්වන පාඩම ප්‍රතිසන්ධි චතුෂ්කය. අපාය ප්‍රතිසන්ධිය, කාම සුගති ප්‍රතිසන්ධිය, රූපාවචර ප්‍රතිසන්ධිය, අරූපාවචර ප්‍රතිසන්ධිය කියා ප්‍රතිසන්ධි හතරකි. අපාය ප්‍රතිසන්ධි එකකි. එනම් අකුසල විපාක උපේක්ෂා සහගත සන්තිරණ චිත්තය මරණාසන්න කාලයේදී අකුසල කර්මයක් හෝ අකුසල කර්ම නිමිත්තක් හෝ අපායගත නිමිත්තක් හෝ වැටහුණා වූ සත්වයාට චුතිචිත්ත නම් වූ වර්තමාන භවයේ අන්තිම සිත නිරුද්ධ වනු සමගම මරණාසන්නයේ වැටහුණු දය අරමුණු කරමින් අකුසල විපාක උපේක්ෂා සහගත සන්තිරණ චිත්තය අපාය භූමියේ 15. ඒ සිත 15 වීමම ඒ සත්වයා අපායෙහි ඉපදීමය. අපායට යාමය. චුතිචිත්තයට අනතුරුවම මැරෙන සත්වයාගේ සිත් වලටම අයත්ව උපන්නා වූ ඒ චිත්තය නිසා අතීත භවය හා වර්තමාන අපාය භවයත් සම්බන්ධ වෙයි. එබැවින් ඒ සිතට ප්‍රතිසන්ධි සිතයයි කියනු ලැබේ. ඒ සත්වයාට ඉන්පසු ප්‍රතිසන්ධියේදී ඇති වූ ඒ උපේක්ෂා සහගත සන්තිරණ චිත්තය ඒ අපාය භවයට අයත් සිත් පරම්පරාව නොසිඳී යන පරිදි නැවත නැවත ඇතිවන්නට පටන් ගනී. එසේ ඇතිවන කලෙහි එය භවාංග චිත්තේයයි කියනු ලැබේ. භවයේ අන්තිම සිත වශයෙන් ඇතිවන්නේද ඒ සිතමය. මෙසේ අපාය භූමියෙහි උපදිනා සත්වයන්ට අකුසල විපාක උපේක්ෂා සහගත සන්තිරණ චිත්තය ප්‍රතිසන්ධි භවාංග චුති වශයෙන් පවති. එක් සත්වයකුට එක් භවයකදී ප්‍රතිසන්ධිය වන්නේත් භවාංග චිත්තය වන්නේත් චුති චිත්තය වන්නේත් එකම සිතකි.
කාම සුගති ප්‍රතිසන්දි නවයකි. කුසල විපාකෝ උපේක්ෂා සහගත සම්තිරණය මහා විපාක 8 යන මේ සිත් 9 කාම සුගති ප්‍රතිසන්දි සිත්‍ය. ජාති අන්ධ ආදී ඇතැම් හීන මිනිසයන්ටද භූමාට දෙවියන් ඇසුරු කරන ඇතැම් විනිපාතික අසුරයන්ටද කුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණය ප්‍රතිසන්දිය වෙයි. මේ කුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණය ඊතා දුබල කුසලයක හෝ විපාක වශයෙන් ඇතිවන්නකි. මිනිස් ලොව කුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණයෙන් පිළිසිඳ ගන්නා සත්වයෝ නම් උපත්තියෙන්ම අන්ධයෝය, බිහිරෝය, ගොළුවෝය, අගානකයෝය, කෙලතොළුවෝය, පිස්සෝය, පණ්ඩකයෝය, උබතෝ ව්‍යාජනකයෝය, නපුංසකයෝය, මම්මයෝය යන මෝහුය. අගානකයෝ නම් ගානේන්ද්‍රිය නැත්තෝය. කෙලතොළුවෝ නම් වම දකුණ පවා නාන් දුනන මෝඩයෝය. කටේ කෙල රඳවා ගැනීමට තරම්වත් දැනුමක් ඔවුනට නැති නිසා ඔවුන්ගේ මොවින් කෙල වැගිරෙයි. එබැවින් ඔවුනට කෙලිතුළුවෝ යැයි කියයි. ස්ත්‍රී පුරුෂ භාවයන් පිළිබඳ විපර්යාස ඇතියෝ පණ්ඩකයෝය. ස්ත්‍රී පුරුෂ ලිංග දෙකම ඇත්තෝ උබතෝ ව්‍යාජනකයෝය. ස්ත්‍රී පුරුෂ භාව නැතියෝ නපුංසකයෝය. මහත් උත්සාහයෙන් එක අකුර දෙතුන්වර කියමින් කතා කරන්නෝ මම්මයෝය. විනිපාතික අසුරයෝ නම් තමන්ගේ පෙනෙන් ලද වාසස්ථානයක් නැති ගස්ගල් ගුහා, සොහොන් බිම්, කැලෑ ආදී ජනශූන්‍ය ස්ථානවල දුකසේ ජීවත්වන භූත කොට්ටාසිකයකි. ඔවුනට යක්ෂයෝ යයිද කියති. ඔහු නගරවලට ගම්වලට ගොස් මිනිසුන් අහක දැමූ බත් මලු ආදිය සොයා අනුභව කරති. සමහර විට ලදරුවන්ට හා රෝගීන්ටත් තවත් දුබල අයටත් පීඩා කොට ආහාර පාන ලබා ගනිති. කටඩින් දෙන් දෙන දොල පිළිගන්නෝ ඔවුහුය. සියලුම විනිපාතික අසුරයෝ අහේතුක ප්‍රතිසන්දීකයෝ නොවෙති. ඔවුන් අතර දිහේතුක ත්‍රිහේතුකයෝ දැත. ඔවුන් අතර ඇති ත්‍රිහේතුකයෝ සමහර විට මාර්ගඵලවලටද පැමිණෙති. විනිපාතික අසුරයන්ට අයත් පියංකර මාතා, පුනබ්බ සු මාතා යන යකින්නන් දහම් අසා සෝවාන් ඵලයට පැමිණි බව අටුවාවල දක්වා තිබේ. පරදත්තූප ජීවකාදී ඇතැම් ප්‍රේතයන් හා යකුන්ද මේ ගණයට ඇතුළත් වන බව කියා තිබේ. මහා විපාක සිත් 8 කාම සුගති භූමි 4හිම පටිසන්ධි භවාංග චුති වශයෙන් පවතී. අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණය, කුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණය, මහා විපාක 8 යන මේ සිත් 10 කාමාවචර ප්‍රතිසන්දි චිත්තයෝය. කාම සත්වයන්ගේ ආයුෂ. කාම සත්වයන් අතුරෙන් සතර අපායෙහි සත්වයන්ටත් මිනිසුන්ටත් විනිපාතික අසුරයන්ටත් ආයු නියමයක් නැත. චාතු මහරාජිකේ ආයුෂ දිව්‍ය ගණනින් වර්ෂ 500යි. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 50ක් චාතුම් මහරාජිකේ එක් දිනයකි. එබඳු දින 30ක් එහි මාසයකි. එබඳු මාස 12ක් වර්ෂයකි. එහි අවුරුදු 500 ඒ අවුරුදු වලිනි. ඒ අවුරුදු 500 මිනිස් ගණනින් අවුරුදු 190කි. තාවන්තිසේ ආයුෂ චාතුම් මහරාජිකේ මෙන් 4 ගුණයකි. මෙසේ පරිනිම්මිත වසවර්ති දිව්‍යලෝක දක්වා දිව්‍යලෝක ආයුෂය එකිනෙක 4 ගුණය බැගින් වන්නේය. තාවන්තිසේ ආයුෂ එහි වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ 1000කි. මිනිස් ලොව වර්ෂ 100ක් එහි එක් දිනයකි. මිනිස් වර්ෂ ගණනින් තාවන්තිසේ ආයුෂ වර්ෂ
තුන්කෝටි 8 ලක්ෂයකි. යාමේ ආයුෂය එහි ගණනින් වර්ෂ 2000කි. අපේ අවුරුදු 200ක් එහි එක් දිනයකි. අපේ ගණනින් එහි ආයුෂ වර්ෂ 14 කෝටි 40 ලක්ෂයකි. තුසිත දෙවියන්ගේ ආයුෂ එහි ගණනින් වර්ෂ 4000කි. අපේ වර්ෂ 400ක් එහි එක් දිනයකි. අපේ වර්ෂ ගණනින් එහි ආයුෂ වර්ෂ 57 කෝටි 60 ලක්ෂයකි. නිර්මාණ රති දෙවියන්ගේ ආයුෂ එහි ගණනින් වර්ෂ 8000කි. අපේ වර්ෂ 800ක් එහි එක් දිනයකි. අපේ ගණනින් එහි ආයුෂ වර්ෂ 230 කෝටි 40 ලක්ෂයකි. පරිනිම්මිත වසවති දෙවියන්ගේ ආයුෂ එහි ගණනින් 16000කි. අපේ වර්ෂ 1600ක් එහි එක් දිනයකි. අපේ වර්ෂවලින් එහි ආයුෂ වර්ෂ 921 කෝටි 60 ලක්ෂයකි. හතරවන පාඩම රූපාවචර අරූපාවචර ප්‍රතිසන්දි. රූපාවචර ධානවල චතුෂ්ක ක්‍රමය පංචම ක්‍රමය කියා ක්‍රම දෙකක් ඇත. චිත්ත පරිච්ඡේදයේ ධ්‍යාන සිත් දැක්වෙන්නේ පංචක ක්‍රමේණි. පංචක ක්‍රමය යනු ධ්‍යාන පහක් වන ක්‍රමය. චතුෂ්ක ක්‍රමය යනු ධ්‍යාන හතරක් වන ක්‍රමය. සූත්‍ර පිටකයේ දක්නා ලැබෙන්නේ ධ්‍යානවල චතුෂ්ක ක්‍රමයයි. අභිධර්ම පිටකයේ ක්‍රම දෙකම දක්වා තිබේ. චතුෂ්ක ක්‍රමය පංචම ක්‍රමයට ඇතුළත් වන බැවින් චිත්ත විභාගය පංචම ක්‍රමය අනුව කර තිබේ. රූපාවචර භූමිය ඇත්තේ චතුෂ්ක ක්‍රමය අනුවය. පංචක ක්‍රමයේ ද්විතීය තෘතීය ධ්‍යාන දෙක චතුෂ්ක ක්‍රමයේ ද්විතීය ධ්‍යානය වෙයි. රූපාවචර විපාක සිත්වලින් ප්‍රථම ධ්‍යාන විපාකය ප්‍රථම ධ්‍යාන භූමියෙහි ප්‍රතිසන්දි භවාංග චුති වශයෙන් පවතී. ද්විතීය ධ්‍යාන විපාක සිත හා තෘතීය ධ්‍යාන විපාක සිත ද්විතීය ධ්‍යාන භූමියෙහි ප්‍රතිසන්දි භවාංග චුති වශයෙන් පවතී. චතුර්ථ ධ්‍යාන විපාකය තෘතීය ධ්‍යාන භූමියෙහි ප්‍රතිසන්දි භවාංග චුති වශයෙන් පවතී. පංචම ධ්‍යාන විපාකය චතුර්ථ ධ්‍යාන භූමියෙහි ප්‍රතිසන්දි භවාංග චුති වශයෙන් පවතී. අසඤ්ඤ භූමියෙහි ප්‍රතිසන්දිය වශයෙන් ඇතිවන්නේද රූපමය. ප්‍රවෘත්ති කාලයේදීද එහි ඇත්තේ රූපමය. ඒ භවයෙන් චුතිවන කාලයේදීද ඒ රූප පරම්පරාව නිරුද්ධ වෙයි. මේ හය රූපාවචර ප්‍රතිසන්දීහුය. රූපාවචර භූමීන්හි ආයු ප්‍රමාණය රූප අරූප ලෝකවල ආයුෂය ඉතා දීර්ඝ බැවින් වර්ෂ ගණන්වලින් නොදැක්විය හැකිය. ඒවායේ ආයු ප්‍රමාණය දක්වා තිබෙන්නේ කල්පවලිනි. කල්පය අති දීර්ඝ කාලයකි. රූප අරූප ලෝකවල ආයුෂය එපමණ දික්වන්නේ ඉතා බලවත් කුසලයකින් එහි උපදින නිසාය. ප්‍රථම ධ්‍යාන භූමිය වලින් බ්‍රහ්ම පාරිසජ්ජයේ ආයු ප්‍රමාණය අසංඛ්‍ය කල්පයකින් තුනෙන් පංගුවකි. බ්‍රහ්ම පුරෝහිතයෙහි ආයුෂය අසංඛ්‍ය කල්පයෙන් අඩකි. මහා බ්‍රහ්මෙහි ආයුෂය එක් අසංඛ්‍ය කල්පයකි. මේ බ්‍රහ්මලෝක තුන කල්පයක් පාසාම විනාශ වන බැවින් මහා බ්‍රහ්මෙහි සම්පූර්ණ අසංඛ්‍ය කල්පයක් ජීවත් වන්නට ලැබෙන්නේ කල්පය පටන් ගැනීමේදී එහි උපන්නහුට පමණකි. කල්ප විනාශය ලංව තිබියදී මේ භූමිවල උපදින අයට සම්පූර්ණ ආයුෂ වළඳන්නට නොලැබේ. ද්විතීය ධ්‍යාන භූමිවලින් පරිත්තාභයෙහි ආයුෂ මහා කල්ප දෙකකි. අප්පමානභයෙහි ආයුෂය මහා කල්ප හතරකි.
ආභස්සරෙහි ආයුෂය මහා කල්ප 8කි. මතු බ්‍රහ්ම ලෝකවල ආයුෂයද මහා කල්ප වලින්ම දත යුතුය. තෘතිය ධ්‍යාන භූමිය වලින් පරිත්ත සුභෙහි ආයුෂය කල්ප 16කි. අප්‍රමාණ සුභෙහි කල්ප 23කි. සුභකින්නෙහි කල්ප 64කි. චතුර්ථ ධ්‍යාන භූමිය වලින් වේහප්පල අසඤ්ඤ සත්ව භූමි දෙකෙහි ආයුෂය කල්ප 500 බැගිනි. අවිහයේ කල්ප 1000කි. අතප්පේහි කල්ප 2000කි. සුදස්සේහි කල්ප 4000කි. සුදස්සියෙහි කල්ප 8000කි. අකනිට්ඨකේහි කල්ප 11000කි. ආකාංසාඤ්ඤං චායතනේදී අරූප විපාකසිත 4 පිළිවෙලින් ආකාසඤ්ඤං චායතනේදී භූමි 4හි ප්‍රතිසන්දි භවාංග චුති වශයෙන් පවති. අරූප ප්‍රතිසන්දි 4කි. අරූප භූමීන්හි ආයු ප්‍රමාණය. ආකාසඤ්ඤං චායතනේහි කල්ප 20000කි. විඥානං චායතනේහි කල්ප 40000කි. ආකින්චඤ්ඤායතන යෙහි කල්ප 60000කි. නේව සංඥා නා සංඥායතනෙහි කල්ප 84000කි. අන්තක් කල්පය අසංක කල්පය මහා කල්පයයි කල්ප 3කි. මිනිසුන්ගේ ආයුෂයේ ක්‍රමයෙන් පිරිහි ගොස් දස අවුරුද්ද පරමාශය වන කාලයක් පැමිණේ. ඒ කාලයේ රෝගවලින් හෝ යුද්ධයෙන් හෝ ආහාර නැතිවීමෙන් හෝ මහා මිනිස් විනාශයක් වෙයි. ඉතා ටික දෙනෙකු පමණක් ඉතිරි වෙයි. ඉන්පසු මිනිසුන් සුචරිතයේ හැසිරෙන්නට පටන් ගැනීමෙන් පරම්පරාවෙන් පරම්පරාව මදින් මද ඔවුන්ගේ ආයුෂය වැඩෙන්නට පටන් ගනී. ඒ වැඩීම වර්ෂ අසංඛ්‍ය දක්වා වැඩෙයි. ඉන්පසු දුසිරිතට හැරීමෙන් නැවතත් මිනිස්සු පිරිහෙන්නට පටන් ගනී. ක්‍රමයෙන් පිරිහි දසවර්ෂය පරමායුෂය වන කාලයට එළඹෙයි. ඒ කාලයේදී නැවතත් මිනිස් විනාශයක් වෙයි. මිනිස් ආයුෂය දසවර්ෂය පටන්ගෙන අසංඛ්‍ය දක්වා වැඩි, නැවත දසවර්ෂය පරමායුෂය වන තෙක් පිරිහීමට ගතවන කාලය අන්තක්කල්පයයි කියනු ලැබේ. සංවර්තය සංවර්තස්ථායි, විවර්තය විවර්තස්ථායි යන අසංඛ්‍ය කල්ප 4කි. ගින්නෙන් හෝ දියෙන් හෝ සුළඟින් හෝ දීර්ඝ කාලයකට වරක් මේ මහ පොළව දිව්‍ය ලෝක හා ඇතැම් බ්‍රහ්ම ලෝකත් සමග විනාශ වෙයි. ලෝකයේ වරක් විනාශ වී යාමටත් ඉතා දීර්ඝ කාලයක් ගත වෙයි. ලෝකයේ නැසමින් පවත්නා කාලය සංවර්ත කල්ප නම් වෙයි. ලෝකයේ විනාශ වීමෙන් පසු විනාශ වන්නට ගත වූ කාලය තරම් කාලයක් හිස්ව පවතී. ඒ කල්පයේ සංවර්ත ස්ථායීන් කල්ප නම් වෙයි. නැවත ලෝකය මදින් මද හැදෙන්නට පටන් ගනී. ලෝකයේ හැදී සම්පූර්ණ වීමට ගතවන කාලය විවර්ත කල්ප නම් වෙයි. ලෝකේ සම්පූර්ණ වී නැවත විනාශ වන්නට පටන් ගැනීම දක්වා පවත්නා කාලය විවර්ත ස්ථායී නම් වෙයි. මේ අසංඛ්‍ය කල්ප 4 එක් මහා කල්පයකි. අසංඛ්‍ය කල්පයක ප්‍රමාණය අන්තක් කල්ප 20කි. මහා කල්පයේ ප්‍රමාණය අන්තක් කල්ප 80කි. පිළිවෙලින් 7 වරක් ගින්නෙන් ලෝකය නැසෙයි. 8 වන වාරයේ ජලයෙන් නැසෙයි. මෙසේ නැසෙන ලෝකය සූසැටවන වාරයේදී වායුවෙන් නැසෙයි. ගින්නෙන් ලෝකය විනාශ වන කල්හි ආභස්සරයෙන් යට සියල්ල නැසෙයි. ජලයෙන් විනාශ වන කල්හි සුභකින්හකේ යටද, වාතයෙන් විනාශ වන කල්හි වේහප්පලයෙන් යටද විනාශ වෙයි. 5 වන පාඩම කර්ම චතුෂ්කය. කර්මය යනු කුසල අකුසල දෙකටම සාධාරණ නමකි.
කුසලයට කුසල කර්මද අකුසලයට අකුසල කර්මයයිද කියනු ලැබේ. සාමාන්‍යයෙන් එකක් වන කර්මය එයින් සිදු කරන කෘත්‍යයන්ගේ වශයෙන් හතරකටද විපාක දීම් පිළිවෙල අනුව හතරකටද විපාක දීමේ කාලය අනුව හතරකටද විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් හතරකටද බෙදා තිබේ. කෘත්‍ය කර්ම චතුෂ්කය කුසල අකුසල කර්ම වලින් සිදු කරන වැඩ හතරක් ඇත. 1. විපාක සිත හා රූප ඉපදවීම. 2. යම් කිසි කර්මයකින් උපන් සත්වයාට කලක් ජීවත් වීමට උපකාර කිරීම. 3. උපන් සත්වයාට සැපසේ ජීවත් වන්නට නොදී වරින් වර පීඩා කිරීම. 4. යම් කිසි කර්මයකින් උපන් සත්වයා මරා දැමීම යන මේ හතර කුසල අකුසල කර්මයන් විසින් කරනු ලබන කෘත්‍යයෝය. ජනක කර්ම, උපස්තම්භක කර්ම, උපපීඩක කර්ම, උපඝාතක කර්මය කියා සිදු කරන කෘත්‍යයන්ගේ වශයෙන් කර්ම හතරක් ඇත්තේය. ඒ හතරට කර්ම, ඒ හතරට කෘත්‍ය කර්ම චතුෂ්කයයි කියනු ලැබේ. ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති කාල දෙකෙහි විපාක සිත හා රූප උපදවන කුසල අකුසලය ජනක කර්ම නම් වෙයි. හැම රූපයක්ම කර්මයෙන් නූපදවනු ලැබෙයි. කර්මයෙන් උපදවන රූප කොට්ටාසයක් ඇත්තේය. ඒවා රූපකාණ්ඩයේදී දත හැකි වනු ඇත. සත්වේකු භවෙහි පළමුවෙන් උපදන අවස්ථාව ප්‍රතිසන්ධි කාල නම් වෙයි. ඉපදීමෙන් පසු ජීවත්වන කාලය ප්‍රවෘත්ති කාල නම් වෙයි. කර්මයෙන් සිදු කරන මහත් දෙය ප්‍රතිසන්ධිය ඇති කිරීමය. සුගතියට යැවීමය කියන්නේත් අපායට යැවීමය කියන්නේත් ප්‍රතිසන්ධිය ඇති කිරීමටය. සෑම කර්මයකටම ප්‍රතිසන්ධියක් දීමේ ශක්තියක් නැත. ප්‍රතිසන්ධි දාන ශක්තිය ඇත්තේ බලවත් කර්මයන්ට පමණකි. ප්‍රවෘත්ති විපාක ඇති කිරීමේ ශක්තිය සියලු කර්මවලටම ඇත්තේය. යම් කිසි කුසලයකින් හෝ අකුසලයකින් හෝ උපන්නා වූ සත්වයා හට අන්තරාය වැළැක්වීමෙන් හා ජීවත් වීමට වුවමනා දෑ ලබා දීමෙන්ද චිරකාලයක් ජීවත් වීමට උපකාර වන කර්මය උපස්තම්භක කර්ම නම් වෙයි. කුසල කර්මයෙන් උපදින්නා වූද අකුසල කර්මයෙන් උපන්නා වූද සත්වයන්ට කුසල කර්මයාගේ උපස්තම්භනය ලැබේ. ඇතැම් විනිපාතික අසුරාදීන්ට පෙර කළ අකුසල කර්ම චිරකාලයක් ජීවත් වීමට උපස්තම්භනය කරන බවද කියා තිබේ. අඤ්ඤ කර්මයකින් උපන් සත්වයා හට නොයෙක් රෝග ඇති කිරීම, සතුරන් ඇති කිරීම, කෙත්වතු වලට හානි පැමිණවීම, රස්සාව නැති කිරීම, නින්දා ලබා දීම, චෝදනා ඇති කිරීම ආදීන් වරින් වර පීඩා කරන්නා වූ කර්මය උපපීඩක කර්ම නම් වෙයි. කුසල අකුසල දෙකින්ම උපන් සත්වයන්ට වරින් වර අකුසල කර්ම වලින් පීඩා කරන බව කිය යුතුය. සත්වයන් කෙරෙහි බලපවත්වන කුසල උපපීඩක කර්ම අප්‍රකටය. අඤ්ඤ කර්මයකින් උපන් සත්වයකට ඒ ජාතියේ හැටියට ජීවත් විය යුතු තරම් කාලයක් ජීවත් වන්නට නොදී අතරදී නසන කර්මය උපඝාතක කර්ම නම් වේ. උපච්ඡේදක කර්මය අනුද උපඝාතක කර්මයට තවත් නමකි. බොහෝ සෙයින් උපඝාතක වන්නේද අකුසල කර්මමය. කුසල උපඝාතක කර්මද නැත්තේ නොවේ. ඒවා අප්‍රකටය. උපස්තම්භක, උපපීඩක, උපඝාතක වශයෙන් විශේෂ කර්ම කොට්ටාසයක් නැත. එතෙක් විපාකයක් ඇති කිරීමට අවකාශයක් නොලැබුවා වූද, තමාගේ විපාකය ඇතිකොට අවසන් කළා වූද කුසල අකුසල ජනක කර්මයෝ ඒ ඒ අවස්ථාවලදී උපස්තම්භන ආදිය සිදු කෙරෙති. උපස්තම්භන ආදී ක්‍රියාවන් නිමිත්ත කොට ජනක කර්මයටම
උපස්තම්බන කර්මාදී නම් කියනු ලැබේ. උපච්ඡේදක කර්මයන්ගෙන් ඇතමෙක් සත්වයෙකුගේ ජීවිතය නැති කිරීම පමණක් කරති. තමාගේ විපාකය ගැන නොදෙයි. ඇතම් උපච්ඡේදක කර්මයක් සත්වයාගේ ජීවිතය නසා ඒ සත්වයා දෙවන ජාතියේ අපායට පැමිණවීම වශයෙන් තමාගේ විපාකයද ඇති කෙරෙයි. බිම්බිසාර රජුට හා සාමාවතී ආදී රාජ දේවීන්ට පැමිණි උපඝාතක කර්මයෙන් ඔවුන්ගේ දිවි නැසීම පමණක් කරන ලදී. දේවදත්ත චින්චිමානිකාව හා මහා ප්‍රතාප රාජාදීන්ට පැමිණි උපඝාතක කර්මවලින් ඔවුන්ගේ දිවි නසා ඔවුන් අපායට පැමිණවීමද කරන ලදී. අපායට පැමිණවීම උපච්ඡේදක කර්මය තමාගේ විපාකය ඇති කිරීමය. කුසල අකුසල කර්මයන්ගේ උපස්තම්බන උපපීඩන උපඝාතනයන් සත්වයන්ට පමණක් නොව කර්මවලටද ඇත්තේය. කරන්නා වූ අවස්ථාවේදී දුබලවන කුසල අකුසල කර්මය පසුව කරන්නා වූ කුසල අකුසල කර්මවල උපස්තම්බනයෙන් බලවත් වෙයි. ඒ උපස්තම්බනයෙන් දිලිඳු කුලයක උපදවන කර්මය බලවත් වී පොහොසත් කුලයක උපදවන්නක් වෙයි. මද ආයු ඇතිව උපදවන කර්මය බලවත් වී දීර්ඝායුෂ ඇති තැනක උපදවන්නක් වෙයි. පහළ දිව්‍ය ලෝකයක උපදවන කර්මය බලවත් වී ඉහළ දිව්‍ය ලෝකයක උපදවන්නක් වෙයි. අකුසලයද එසේම බලවත් වීමෙන් තිරිසන් යෝනියෙහි උපදවන අකුසලය බලවත් වී ප්‍රේත ලෝකයෙහි උපදවන්නක්ද, ප්‍රේත ලෝකයෙහි උපදවන අකුසලය නරකයෙහි උපදවන්නක්ද, මද දුක් ඇති නරකයක උපදවන කර්මය වඩා දුක් ඇති නරකයක උපදවන්නක්ද වෙයි. කරන්නා වූ අවස්ථාවේදී බලවත් වූ කුසල අකුසල කර්මය පසුව කරන්නා වූ ඒ ඒ කුසල අකුසලයන්ට විරුද්ධ වූ කුසල අකුසල කර්මවල පීඩනයෙන් දුබල වේ. රාජ කුලාදී උසස් තැනක උපදවන ශක්තිය තිබූ කුසලය අකුසලයන්ගෙන් පීඩනයෙන් දුබල වී දිලිඳු කුලයක උපදවන්නක් වේ. ඉහළ දිව්‍ය ලෝකයක උපදවන කුසල කර්මය පිරිහි පහළ දිව්‍ය ලෝකයක උපදවන්නක් වෙයි. මහා නරකයක උපදවන්නට තරම් බලවත් වූ අකුසලය කුසල කර්මයන්ගේ පීඩනයෙන් දුබලව කුඩා නරකයක හෝ ප්‍රේත තිරිසන් යෝනිවල හෝ උපදවන්නක් වෙයි. පව්කම් කළවුන් විසින් ඒවායේ විපාක දාන ශක්තිය හීන කර ගැනීම පිණිස ඒ ඒ පව්වලට විරුද්ධ කුසල් කළ යුතුය. ඇතැම් කුසල අකුසල කර්මයක් තවත් කර්මයක විපාකය සම්පූර්ණයෙන්ම වලක්වයි. ලෝකෝත්තර අරහත් මාර්ග කුසලය ඇති වූ කල්හි අනාගත භවයන්හි විපාක දීමට ඇති කර්ම සියල්ලම අවිපාක භාවයට පැමිණෙයි. එබැවින් අරහත් මාර්ග කුසලය කුසල අකුසල කර්ම සියල්ලම සිඳින උපඝාතක කර්මයකි. හයවන පාඩම විපාක දානානුක්‍රම කර්ම චතුෂ්කය. ගරුක කර්ම, ආසන්න කර්ම, ආචීර්ණක කර්ම, කෘතත්වාත් කර්මය, ක්‍රියා කියා කර්ම විපාක දීමේ පිළිවෙල අනුව කර්ම හතරකි. මේ කර්ම හතරට පාක දාන පර්යාය කර්ම චතුෂ්කයයිද කියනු ලැබේ. ගරුක කර්මය දෙවන ජාතියේ ඒකාන්තයෙන් තමාගේ විපාකය ගෙන දෙන බලවත් කුසල අකුසල කර්මය ගරුක කර්ම නම් වේ. කුසල පක්ෂයෙහි රූපාවචර අරූපාවචර කුසලයෝ ගරු කර්මයෝය. රූපාවචර අරූපාවචර ධ්‍යානලාභියෙකු යම්කිසි කර්ම භවයක් ගැන ප්‍රාර්ථනයක් නැතිව
ධානයෙන්ද නොපිරිහි කාලක්‍රියා කළහොත් ඒ තැනැත්තා ඒ කාන්තයෙන් මහත්ගත කුසලය විපාකදීම් වශයෙන් බ්‍රහ්ම ලෝකයෙහි උපදී. ගරු කර්ම වන කාමාවචර කුසල් නැත්තේය. අකුසල පක්ෂයෙහි පංච ආනන්තරිය කර්මය හා නියත මිත්‍යා දෘෂ්ටි කර්මය ගරුක කර්මයෝය. මරණයට කලින් දෘෂ්ටිය හලහොත් නියත මිත්‍යා දෘෂ්ටිකයා නිදහස් වෙයි. ආනන්තරිය කර්ම කළ උන්ට දෙවන ජාතියේ අපායින් මිදීමට උපක්‍රමයක් නැත්තේය. ගරුක කර්මයක විපාකයේ වැළැක්විය හැක්කේ ගරු කර්මයකට පමණකි. එබැවින් ගරු කර්ම කීපයක් ඇති තැනැත්තා එයින් එක් කර්මයක විපාක වශයෙන් දෙවන ජාතියේ උප්පත්තිය ලබන්නේය. ඒ විපාක දෙන කර්මය නිසා ඉතිරි ගරු කර්මයන්ගේ විපාකය වැළකී යන්නේය. ආසන්න කර්මය. මරණාසන්න කාලයේදී කළා වූ සිහි කළා වූද කර්මය ආසන්න කර්ම නම් වෙයි. ගරුක කර්මයක් නැති තැනැත්තාගේ මරණින් මතු උපත සිදුවන්නේ ආසන්න කර්මයේ හැටියටය. කොතෙක් පව්කම් කර ඇතියෙකුට වුවද මරණාසන්නයේදී කුසලයක් කරගත හැකි වුවහොත් සුගතියෙහි ඉපදිය හැකිය. කළ පව්කම් අමතක කොට කුසලයක් සිහිකරගත හැකි වීම නම් එයින්ද සුගතියෙහි ඉපදිය හැකිය. බොහෝ පින් කර ඇති අයටද මරණාසන්නයේ පව් කර්ම සිහිවීමෙන් අපාගත වන්නටද සිදුවෙයි. මරණාසන්නයේදී පින් කරවන පින් සිහිකර දෙන කල්යාණ මිත්‍රයෙකු ලැබීම ඉතා ප්‍රයෝජනය. ආචින්න කර්මය. වරක් කොට දීර්ඝ කාලයක් නැවත නැවත සිහි කළා වූද දිනපතා කිරීමෙන් හෝ සතියකට මසකට වසරකට වරක් බැගින් ජීවිතයේ දීර්ඝ කාලයක් නැවත නැවත කළා වූ කුසල අකුසල කර්ම ආචීර්ණක කර්ම නම් වෙයි. නැවත නැවත යම් කිසි කර්මයක් කරන කල්හි මුලින් මුලින් කර කර්ම උපනිශ්‍රය වීමෙන් පසුව පසුව කරන කර්ම බලවත් වෙයි. මාසකට වරක් මාස කීපයකට වර්ෂයකට වරක් කරන කර්ම ආචීර්ණක කර්ම භාවයෙන් බලවත් වන්නේ මතක සිටින තරමට කරන මහත් කර්ම පමණකි. ගරුක කර්මය ළඟට බලවත් කර්මය වන්නේ ආචීර්ණක කර්මයය. එහෙත් විපාක දීමේදී ආසන්න කර්මයම ඉදිරියට යයි. කෘතත්වාත් කර්මය. ගරුක ආසන්න ආචීර්ණක කර්ම තුනට අයත් නොවන වර්තමාන භවයේ කළ කර්ම හා අතීත භවවලදී කළ කර්මද කෘතත්වාත් කර්මය නම් වෙයි. ගරුක ආදී කර්ම තුනෙන් එකකදු නැති කලෙහි අනතුරු භවයේ ඉපදීම කෘතත්වාත් කර්මයෙන් සිදුවෙයි. මේ චතුෂ්කයේ ගරුක ආදී භාවයෙන් කියනු ලබන්නේ කෘත්‍ය කර්ම චතුෂ්කයේදී කියවුණු ජනක කර්මයමය. හතවන පාඩම පාක කාල කර්ම චතුෂ්කය. දිට්ඨ ධම්ම වේදනීය කර්මය, උපපද්ද්‍ය වේදනීය කර්මය, අපරාපරිය වේද්‍ය කර්මය, අහෝසි කර්මය. මෙසේ විපාක දීමේ කාලය අනුව කර්ම හතරකි. මේ කර්ම හතර තේරුම් ගත හැකි වීමට ජවන් සිත්වල හැටි තේරුම් ගත යුතුය. කුසල් වූ හෝ අකුසල් වූ හෝ යම් කිසි ක්‍රියාවක් සිදු කිරීම වශයෙන් උපදිනා චිත්ත වීතියක ඒ ක්‍රියාව සිදු කරන ජවන චිත්තය පිළිවෙලින් සත්වරක් උපදී. ඒවායින් පළමුවන ජවන චිත්තය දුබලයි. දෙවන ජවන චිත්තය පළමු චිත්තයේ ස්වභාවය ගෙන ඉපදීමෙන් බලවත් වෙයි. තුන්වන ජවන චිත්තය දෙවන චිත්තයටද වඩා බලවත්. හතරවන ජවන චිත්තය එයටද වඩා බලවත්. හතරවන ජවනයෙන් පසු උපදිනා සිත් ක්‍රමයෙන් නැවත එකින් එකට බලයෙන් හීනව උපදී. සත්වන ජවනයෙන් පසුත්
නැවත ජවනසිත් නූපදින්නේ ඒ හීනබීම නිසාය. තමාගේ ජාතිය සිතක ආශ්‍රය නොලැබ පළමුවෙන්ම උපදිනා බැවින් ජවනහිත් හතෙන් පළමුවෙන්න සියල්ලටම දුබලය. අන්තිම ජවනයත් දුබලය. එහෙත් සමාන සිතක ආශ්‍රය ලබා ඇති බැවින් එය පළමුවන ජවනයට වඩා බලවත්ය. වීතියේ මැද ජවන් සිත පහ ඒ දෙකටම වඩා බලයෙන් යුක්තය. දිට්ඨ ධම්ම වේද්‍ය කර්මය. වර්තමාන ජාතිය විපාක දෙන කර්මය දිට්ඨ ධම්ම වේද්‍ය කර්ම නම් වේ. දිට්ඨ ධම්ම වේද්‍ය වන්නේ ජවන් හතෙන් ප්‍රථම ජවන චේතනාවය. දුබල වූ ප්‍රථම ජවන චේතනාවට ශක්තිය ඇත්තේ වර්තමාන භවයේදී අහේතුක විපාක ඇතිකිරීමට පමණකි. මරණින් පසු විපාක ඇතිකිරීමට ශක්තිය ප්‍රථම ජවන චේතනාවට නැත. වර්තමාන භවයේ විපාක ඇතිකරන්නේද ඉතා බලවත් කුසල අකුසල යන්ගේ ප්‍රථම ජවන චේතනා පමණකි. ඉතා ගුණවතුන්ට මහත් සැදැහැයෙන් කරන පූජා සත්කාර කිරීමේ කුසල් මෙලොවම විපාක දෙයි. වස්තු සම්පත්තිය, ශේෂ්ත්‍ර සම්පත්තිය, ආද්‍යාශ සම්පත්තිය, ගුණාතිරේක සම්පත්තිය යන හතරින් යුක්තවන දානමය කුසලය මෙලොව විපාක දෙන බව දක්වා ඇත. පූර්ණක සිටු ඒකාසාටක බ්‍රාහ්මණ සුමන මාලාකාර යනාදීන්ට වර්තමාන ජාතියේදීම පින විපාක දුන් බව දක්වා තිබේ. ලෞතුරා බුදුවරුන්ට, පසේ බුදුවරුන්ට, රහතුන්ට, අපරාධ කළ අයටද, මහා ගුණවතුන්ට, මාපියන්ට, තමාට උපකාර කළ මිතුරන්ට, අපරාධ කළ අයටද ඒ පාප කර්මවල විපාකය වර්තමාන භවයේදී නොඑක් විට ලැබුණු බව කියා තිබේ. කලාබු රජ, මහා ප්‍රතාප රජ, මිත්ත වින්දක යනාදීහු වර්තමාන භවෙහිදීම අකුසල විපාක ලැබුවෝය. සාමාන්‍ය කුසල අකුසලයන්ගේ ප්‍රථම ජවන චේතනාද සමහර විට වර්තමාන භවයේ විපාක නොදෙන්නේ නොවේ. එහෙත් ඒ බව කර්මය කළ තැනැත්තාට නොදැනේ. උපපද්‍ය වේද්‍ය කර්මය. වර්තමාන භවයට අනතුරු භවයේ එනම් දෙවන භවයේ විපාක දෙන කර්මය උපපද්‍ය වේදනීය කර්ම නම් වේ. උපපද්‍ය වේදනීය වන්නේ වීතියේ ජවන් හතෙන් අන්තිම ජවන චේතනාවය. එය වැටීගෙන යන ජවන්වල අන්තිම සිත වන බැවින් ඉතා දුබලය. එහෙත් සවන ජවනයෙන් ආසේවනය ලබා ඇති බැවින් ප්‍රථම ජවනයට වඩා මදක් බලවත්ය. එබැවින් එය ප්‍රථම ජවනය තරමට ඉක්මනට විපාකයක් ඇති නොකොට දෙවන ජාතියේ ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති විපාක ඇති කරයි. ඉන් ඔබ්බෙහි විපාකයක් ඇති කිරීමට හත්වන ජවනය සමත් නොවේ. අපරාපරිය වේද්‍ය කර්මය. තුන්වන ජාතියේ පටන් නිවනට පැමිණීම දක්වා කාලය තුළදී විපාක දීමේ ශක්තිය ඇති කර්මය අපරාපරිය වේද්‍ය කර්ම නම් වේ. අපරාපරිය වේද්‍ය කර්ම වන්නේ චිත්ත වීතිවල මැද ජවන් පහය. ඒවා බලවත් බැවින් පළමුවන සත්වන ජවනයන් මෙන් ඉක්මනින් විපාක ඇති නොකොට තුන්වන ජාතියේ පටන් නිවනට පැමිණීම දක්වා ඇති කාලය තුළදී අවකාශය ලැබෙන පරිදි තමාගේ විපාකය ගෙන දෙන්නේය. කොතෙක් පරණ වුවද, කල්ප දහස් ගණනක් ගත වුවද පුද්ගලයා සසර සැරිසරනවා නම් අපරාපරිවේද්‍ය කර්ම නැති නොවේ. එක් චේතනාවකින් ප්‍රතිසන්ධි විපාක ඇති කරන්නේ එක් වරක් පමණකි. ප්‍රවෘත්ති විපාක නොඑක් වාරවලදී ඇති කෙරෙයි. අහෝසි කර්මය. කිසි කලෙක විපාකයක් ඇති නොකරන කර්ම අහෝසි කර්ම නම් වේ.
වර්තමාන ජාතියේ විපාක දීමට අවස්ථාව නොලැබූ ප්‍රථම ජවන චේතනාවෝද දෙවන ජාතියේ විපාක දීමට අවස්ථාව නොලැබූ සප්තම ජවන චේතනාවෝද විපාක දීමට තැනක් නොලබන මධ්‍ය ජවන චේතනාවෝද අහෝසි කර්ම නම් වෙති. විපාක ස්ථාන කර්ම චතුෂ්කය. අකුසල කර්ම, කාමාවචර කුසල කර්ම, රූපාවචර කුසල කර්ම, අරූපාවචර කුසල කර්ම කියා විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් කර්ම හතරකි. කෘත්‍ය කර්ම චතුෂ්කය, පාක දාන පරයාය කර්ම චතුෂ්කය, පාක කාල කර්ම චතුෂ්කය, පාක ස්ථාන කර්ම චතුෂ්කය කියා අභිධර්ම ක්‍රමයෙන් කර්ම සොළසකි. අටවන පාඩම අකුසල කර්මය. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය, මෘෂාවාදය, පිසුනාවාචය, පරුසාවාචය, සම්ප්‍රප්පලාපය, අභිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය කියා අකුසල කර්ම පත දහයකි. චිත්තයන්ගේ වශයෙන් අකුසල කර්ම දොළහකි. චක්කු විඤ්ඤාණ ආදී චිත්තයන්ගේ උප්පත්තියට උවමනා කරුණු හයක් තෘතීය පරිච්ඡේදයේහි ద్వාර යන නාමයන් දක්වා ඇත. ඒවා විඤ්ඤාණ ద్వාරයෝය. ద్వාර නාමය විවහාර කරන කර්ම සිද්ධියට උවමනා කරුණු තුනක්ද ඇත්තේය. ඒවාට කර්ම ద్వාරයයි කියනු ලැබේ. කාය කම්ම ద్వාර, වචී කම්ම ద్వාර, මනෝ කම්ම ద్వාර කියා කර්ම ద్వාර තුනකි. කාය කර්ම ద్వාරයේ යනු කාය විඤ්ඤාති රූපයය, වචී කර්ම ద్వාරයේ යනු වචී විඤ්ඤාති රූපයය. විඤ්ඤාති රූප රූපකාණ්ඩයේදී දත හැකිවනු ඇත. මනක් කර්ම ద్వාරයේ යනු සිතමය. ద్వාර අනුව කාය කර්මය, වාක් කර්මය, මනක් කර්මය කියා කර්මද තුනකට බෙදෙයි. දස අකුසල කර්මපතයන් අතුරෙන් ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය යන කර්ම තුන කාය ద్వාරයේහි බෙහෙවින් ඇතිවන බැවින් කාය කර්ම නම් වෙයි. මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප යන මේ හතර වාග් ద్వාරයේහි බෙහෙවින් ඇතිවන බැවින් වාක් කර්ම නම් වෙයි. අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය යන මේ කර්ම තුන මනෝ ద్వාරයේහිම බෙහෙවින් ඇතිවන බැවින් මනක් කර්ම නම් වෙයි. අකුසල කර්මයන් අතුරෙන් පානාතිපාතය, පරුස වචනය, ව්‍යාපාදය යන තුන ද්වේෂ මූලයෙන් නැති වෙයි. කාම මිත්‍යාචාරය, අවිද්‍යාව, මිත්‍යා දෘෂ්ටි යන තුන ලෝභ මූලයෙන්ම ඇති වෙයි. ඉතිරි කර්ම හතරම මූල දෙකින්ම සිදු වෙයි. ඒ කර්ම සමහර අවස්ථාවක ලෝභ මූලයෙන්ද සමහර අවස්ථාවක ද්වේෂ මූලයෙන්ද සිදු වෙයි. මෝහය සෑම අකුසලයකටම මුල්වන බැවින් විශේෂයෙන් නොකියන ලදී. කාමාවචර කුසලය. කාමාවචර කුසලයද කාය කර්ම, වාක් කර්ම, මනක් කර්ම වශයෙන් තෙවදෑරුම් වෙයි. යම්කිසි ශරීර අවයවයක උපකාරය ඇතිව කරන කාමාවචර කුසලය කාය කර්ම නම් වෙයි. වචනේ උපකාරයෙන් කරන ධර්ම දේශනා ආදී කර්ම වාක් කර්ම නම් වෙයි. සිතින් පවනක් කරන භාවනා ආදී කුසල මනක් කර්ම නම් වෙයි. දාන සීල භාවනා වශයෙන් කාමාවචර කුසලයේ තෙවදෑරුම් වෙයි. චිත්තයන්ගේ වශයෙන් අටවදෑරුම් වෙයි. දාන සීල භාවනා අපචායන වෙයියාවච්ච පත්තිදාන පත්තානුමෝදන ධම්මසවන
ධම්ම දේශනා දිට්ටිජ්ජු කම්ම කියාද කාමාවචර කුසලයේ දස වැදෑරුම් වෙයි. අකුසල් සිත් 12ය කාමාවචර කුසල් සිත් 8යි චිත්තයන්ගේ වශයෙන් කාමාවචර කර්ම 20කි. මහත්ගත කුසලය රූපාවචර කුසලය මනක් කර්මයය භාවනාමයය එය ධ්‍යාන වේදෙන් පස්වදෑරුම්ය. අරූපාවචර කුසලයද මනක් කර්මයමය භාවනාමයය එය ආරම්භන වේදෙන් සිව්වදෑරුම්ය. අකුසලයන්ගේ විපාක අකුසල් සිත්වලින් අන්තිම සිත වූ උද්දච්ච සහගත චිත්තය හැර ඉතිරි සිත් 11න් 4 අපායෙහි ප්‍රතිසන්දී ඇති කරනු ලැබේ. ප්‍රවෘත්ති කාලයේහි වනාහි අකුසල් සිත් 12න්ම කාම රූප ලෝක දෙකෙහි සුදුසු පරිදි අහේතුක අකුසල විපාක සිත් 7 ඇති කරනු ලැබේ. එක් එක් අකුසල සිතකින් අනිෂ්ට රූප මුණ ගැසෙන කල්හි චක්කු විඥානද අනිෂ්ට ශබ්ද මුණ ගැහෙන කල්හි සෝත විඥානද අනිෂ්ට ගන්ධයන් මුණ ගැහෙන කල්හි ගාන විඥානද අනිෂ්ට රස මුණ ගැහෙන කල්හි ජීවහා විඥානද අනිෂ්ට ස්පර්ශ ඇතිවන කල්හි කාය විඥානද ඒ අරමුණු සම්බන්ධයෙන් සම්පටිච්ඡන සම්තිරණ තදාරම්මනද ඇති කරනු ලැබේ. ලෝතුරා බුදුවරයන්ට වුවද අනිෂ්ට රූප දැකීම ආදීෙහිදී ඇතිවන්නේ අකුසල විපාක සිත්‍ය. උද්දච්ච සහගත චේතනාව දුබල බැවින් අපාය ප්‍රතිසන්දියක් ඇති කිරීමට තරම් ශක්තියක් එයට නැත. නවවන පාඩම කාමාවචර කුසලයේ විපාක. කාමාවචර කුසලයන් කාම සුගතියෙහි ප්‍රතිසන්දී ඇති කරනු ලැබේ. ප්‍රවෘත්ති කාලයේහි මහා විපාක 8ය අහේතුක කුසල විපාක 8ය යන සිත් 16ම සුදුසු පරිදි කාම රූප ලෝක දෙකෙහි ඇති කරනු ලැබේ. ත්‍රි හේතුක කුසලය ද්වි හේතුක කුසලය කියා කාමාවචර කුසලය දෙවදෑරුම් වේ. ඥාන සම්ප්‍රයුක්ත සිත් 4 ත්‍රි හේතුකය ඥාන විප්‍රයුක්ත සිත් 4 ද්වි හේතුකය එයින් ත්‍රි හේතුක කුසලය බලවත්ය ද්වි හේතුක කුසලය දුබලය. ත්‍රි හේතුක කුසලයද උත්කෘෂ්ට ඕමක වශයෙන් දෙපරිදි වේ. ද්වි හේතුක කුසලයද එසේම දෙපරිදි වේ. ජනයා අතර තමා උසස් කෙනෙකු ලෙස පෙනී සිටීමේ බලාපොරොත්තුවෙන් හෝ අනුන් පහත් කිරීමේ අදහසින් හෝ යම් කුසලයක් කෙරේ නම් අදහස අපිරිසිදු බැවින් ඒ කුසලය හීන වෙයි. කුසලය කිරීමට සමීප කාලයේදී හා කුසලය කිරීමෙන් පසු එයට සමීප කාලයේදීද අකුසල් සිත් ඇති වුවහොත් දෙපස ඇති වූ අකුසලයන් නිසා කුසලය හීන වෙයි. කුසලය කොට මාකලේ මෝඩකමක් යනාදී කළ කුසලය ගැන නොසතුටක් ඇති කරගත්තේ නම් එයින්ද කුසලය හීන වෙයි. ඕමක කුසලයයි කියනුයේ හීන කුසලයට. අත්තුක්කංසනයෙන් හෝ පරම් වම්බනයෙන් හෝ පූර්ව අපරභාග දෙකෙහි ඇතිවන කෙලෙසුන්ගෙන් හෝ කිලිටි නොවූ කිරීමෙන් පසුත් මා විසින් යහපතක් කරන ලද්දේය කියා නැවත නැවත සතුට ඇති කරගත්තා වූ කුසලය උත්කෘෂ්ට කුසලය වෙයි. ත්‍රි හේතුක උත්කෘෂ්ට කුසලය ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ගෙනදී ප්‍රවෘත්ති කාලයේහි මහා විපාක 8ය අහේතුක කුසල විපාක 8ය යන විපාක 16 ඇති කරන්නේය. ත්‍රි හේතුකෝ ත්‍රි හේතුක උත්කෘෂ්ට කුසල් සිත් 4න් එක් එක් චිත්තයකින්ම මෙසේ කාම සුගතියෙහි ප්‍රතිසන්දියදී ප්‍රවෘත්ති කාලයේ විපාක 16ක් ඇති කරනු ලැබේ. මේ විපාක සිත් 16 ඇති කිරීම එකවරටම කරන්නක් නොව
ඉෂ්ට රූප ශබ්ද ආදී හමුවන හැටියට ඒ ඒ අවස්ථාවලදී සිදු කරන්නකි. කුසලයක සෝමනස්ස සහගත උපේක්ෂා සහගත භාවය හා අසංස්කාරික සසංස්කාරික භාවය විපාක දීමේදී බලපවත්වන කරුණක් නොවේ. එබැවින් සෝමනස්ස සහගත කුසලයෙන් උපේක්ෂා සහගත විපාකද උපේක්ෂා සහගත කුසලයෙන් සෝමනස්ස සහගත විපාකද අසංස්කාරික කුසලයෙන් සසංස්කාරික විපාකද සසංස්කාරික කුසලයෙන් අසංස්කාරික විපාකද ඇතිවන බව සැලකිය යුතුය. ත්‍රිහේතුක ඕමක කුසලය හා ද්විහේතුක උත්කෘෂ්ඨ කුසලය ද්විහේතුක ප්‍රතිසන්දියේදී ප්‍රවෘත්ති කාලයේහි ඥාන විපයුක්ත මහා විපාක 4ය අහේතුක කුසල විපාක 8ය යන විපාක 12 ඇති කරන්නේය. ද්විහේතුක ඕමක කුසලය අහේතුක ප්‍රතිසන්දියේදී ප්‍රවෘත්ති කාලයේහි අහේතුක කුසල විපාක 8 පමණක් ඇති කරන්නේය. අසංස්කාරික කුසලයෙන් සසංස්කාරික විපාකත් සසංස්කාරික කුසලයෙන් අසංස්කාරික විපාකත් ඇති නොවේ යන ආචාර්ය වාදයක්ද ඇත්තේය. එය බොහෝ ආචාර්යවරයන් විසින් පිළිගන්නා ලද්දක් නොවේ. සිත්වල අසංස්කාරික සසංස්කාරික භාවය අතීත කර්ම හේතුයෙන් වන්නක් නොව ඒ ඒ සිත් උපදවන අවස්ථාවේ ඇති කරුණු අනුව සිදුවන්නකි. රූපාවචර කුසලයේ විපාක. රූපාවචර කුසලයේද පරිත්තය මධ්‍යමය ප්‍රණීතය කියා තෙවදෑරුම් වෙයි. හීන වූ ඡන්දාදීන් යුක්ත වන රූපාවචර කුසලය පරිත්ත නම් වේ. මධ්‍යම ඡන්දාදීන් යුක්ත කුසලය මධ්‍යමය. උසස් වූ ඡන්දාදීන් යුක්ත වන කුසලය ප්‍රණීත කුසලය වේ. කාමාවචර කුසලය දුබල සිතකි. එබැවින් එයින් එහා සමාන වූද සමාන නොවූද බොහෝ විපාක සිත් නානාස්ථානයන්හි ඇති කරනු ලැබේ. රූපාවචර කුසලය බලවත් සිතකි. එබැවින් එහා සමාන නොවන පහත් විපාක සිත් එයින් නූපවදනු ලැබේ. එයින් විපාක උපදවන්නේ උසස් තැනක වූ බ්‍රහ්මාත්ම භාවයෙහි පමණි. බ්‍රහ්ම ආත්ම භාවයේ වුවද කුසලයට සමාන වූ ධ්‍යාන සිතම ප්‍රතිසන්දි භවාංග චුති වශයෙන් එයින් ඇතිකරනවා මිස අන්සිතක් ඇති කරනු නොලැබේ. පරිත්ත වූ රූපාවචර ප්‍රථම ධ්‍යාන කුසලයෙන් බ්‍රහ්ම පාරිසජ්ජේහි උපදිති. මධ්‍යම ප්‍රථම ධ්‍යාන කුසලයෙන් බ්‍රහ්ම පුරෝහිතේහි උපදිති. ප්‍රණීත ප්‍රථම ධ්‍යානයෙන් මහා බ්‍රහ්මෙහි උපදිති. පරිත්ත වූ ද්විතීය තෘතීය ධ්‍යාන කුසලයන්ගෙන් පරිත්තාභේහිද මධ්‍යම කුසලයන්ගෙන් අප්‍රමාණාභේහිද ප්‍රණීත කුසලයන්ගෙන් ආභස්සරේහිද උපදිති. පරිත්ත වූ චතුර්ථ ධ්‍යානයෙන් පරිත්ත සුභේහිද මධ්‍යමයෙන් අප්‍රමාණ සුභේහිද ප්‍රණීතයෙන් සුභකින්නකෙහිද උපදී. පංචම ධ්‍යානයෙන් වේහප්පලේහි උපදිති. පංචම ධ්‍යානයම සංඥා විරාග වශයෙන් වඩා අසඤ්ඤ සත්වයෙන් කෙරෙහි උපදිති. ඇතැම් කර්මවාදී තීර්ථකයෝ සිත ඇති කල්හි ඇලීම් විරුද්ධ වීම් මුලාවීම් මැත්තේය, සිත නැති කල්හි ඒවා නැතියයි සිතෙහි දොස් දැක අවිතක්ක භාවයක් පතා වායෝ කසින භාවනාවෙන් පංචම ධ්‍යානය උපදවා අසඤ්ඤ භවයෙහි උපදිති. ඔහු මල ඉරියව්වෙන් එහි උපදිති. පංචම ධ්‍යානලාභී අනාගාමී හෝම සුද්ධාවාසෙහි උපදිති. සුද්ධාවාසෙහි අඤ්ඤයෝ නූපදීති. අනාගාමීන්ගෙන්ද ශ්‍රද්ධා අධිකයෝ අවිහයෙහිද වීරය අධිකයෝ අතප්පයෙහිද ස්මෘති අධිකයෝ සුදස්සෙහිද සමාධි අධිකයෝ සුදස්සීයෙහිද ප්‍රඥා අධිකයෝ අකනිට්ටකෙහිද උපදිති.
අරූප ධානලාභීහු පිළිවෙලින් ආකාසා ඤංචායතන ආදී භූමිවල උපදිති. මරණෝත්පත්ති චතුෂ්කය දහවන පාඩම මරණ හතර ආයුක්කය මරණය කම්මක්කය මරණය උභයක්කය මරණය උපච්ඡේදක මරණය කියා මරණ හතරකි. හැම සත්වයෙකුටම තම තමන්ගේ ජීවිතය කෙලවර වන්නේ ඒ මරණ හතරින් එකකට පැමිණීමෙනි. ආයුක්ෂය මරණය ඒ සත්ව ජාතීන්ට නියමිත ජීවත් වීමේ කාල පරිච්ඡේදයක් ඇත. ඇතැම් සත්ව ජාතියක ආයු කාලය ඉතා කෙටිය, දින ගණනකි. ඇතැම් සත්ව ජාතියක ආයුෂ සති ගණනකි. ඇතැමුන් මාස ගණනකි. ඇතැමුන් වර්ෂ ගණනකි. මිනිසුන් කෙරෙහි කුසල මූලයන් වැඩෙන කලෙහි ඔවුන්ගේ ආයු කාලය දික් වෙයි. අකුසල මූලයන් වැඩෙන කලෙහි ආයු කාලය කෙටි වෙයි. ආයු කාල නියමය වන්නේ මාපියන්ගේ ශරීරවලත් වළඳන ආහාරවලත් කාලගුණයේ තත්වය අනුවය. සතියකට ආයු නැති ජාතිවල සත්වයන්ගේ ශරීරවල වැඩිමත් දිරායාමත් සතිය තුලදී සිදුවෙයි. එබැවින් ඔහු සතියකට වඩා ජීවත් නොවෙති. සියවසක් ආයු ඇති ජාතිවල සත්වයන්ගේ ශරීරවල වැඩිමත් දිරීමත් සියවස තුලදී සිදුවෙයි. සියවසකින් ඔබ ඔවුනට ජීවත් විය නොහැක. අවුරුදු දහසක් ජීවත් කරවීමට ශක්තිය ඇති කර්මයකින් සියවසක් ආයු ප්‍රමාණ වන මිනිසුන් අතර උපන්නේද ඒ තැනැත්තාට සියවසකට වඩා ජීවත් විය නොහැකිය. කුමක් නිසාද? ජීවිතයට ආධාර වන ශරීරය සියවසකදී දිරා යන හෙයිනි. කර්ම ශක්තිය ඇති අයට ඉර්ධි බලයෙන් හා රසායන බෙහෙත් බලයෙන් ආයු කාලය වැඩි කාලයක් ජීවත් විය හැකි බවද කියා තිබේ. නියමිත ආයු කාලය ගෙවීමෙන් වන මරණය ආයුක්ෂය මරණය නම් වේ. කර්මක්ෂය මරණය ඇතැම් දුබල කර්ම ප්‍රතිසන්දිය ඇති කිරීමට සමත් වෙතත් ඒ කර්මයෙන් උපන් තැනැත්තා ආයු කාලය ඇතිතෙක් ජීවත් කරවීමට සමත් නොවේ. එබඳු කර්මවලින් උප්පත්තිය ලැබූවෝ ආයු කාලය ගෙවීමට කලින් මිය යති. කර්ම බලය ඉවර වීමෙන් වන ඒ මරණය කර්මක්ෂය මරණ නම් වේ. උභයක්ෂය මරණය ආයු කාලය කර්ම ශක්තියය යන දෙකම එක විට ගෙවීමෙන් වන මරණය උභයක්ෂය මරණ නම් වේ. සත්වේකුට ආයු කර්ම දෙක එකවරම ගෙවී යෑමක් වන්නේ කලාතුරකිනි. උපච්ඡේදක මරණය ආයුෂය තිබියදී කර්ම බලයත් තිබියදී අතීත භවවලදී කළ ප්‍රාණඝාත ආදී කර්මයකින් හෝ වර්තමාන භවයේ කළ පාප කර්මයකින්ම හෝ රෝගාදී අන්තරායන් ඇතිකොට සිදු කරන මරණය උපච්ඡේදක මරණ නම් වෙයි. උපච්ඡේදක මරණය අකාල මරණය. ඒ කර්මයෙන් පමණක් නොව තවත් බොහෝ හේතුන්ගෙන්ද සිදුවන්නකි. ජීවිතය ඉතා දුබල එකකි. කර්මයත් දුබල එකකි. ආහාර පානාදියේ උපකාරය නොලදහොත් ආරක්ෂාව නොසැලසුනහොත් කර්ම ශක්තියට පමණක් ජීවිතය පැවැත්විය හැකි නොවෙයි. ජීවිතය පවත්වන්නේද අන්තරාය මධ්‍යයේය. ශරීරය ඇතුළේමද බොහෝ ජීවිත නාශක හේතු ඇත. ශරීරයෙන් පිටත සත්වයා වටේටත් ජීවිත නාශක හේතු පිරී ඇත. ඒ සෑම එකකින්මත් අකාල මරණය සිදුවිය හැකිය.
නාගසේන මහරහතන් වහන්සේ විසින් මිලිඳු රජුට අකාල මරණ හේතු 8ක් වදාරා තිබේ. වාතයෙන් හටගන්නා ආබාධය, පිතින් හටගන්නා ආබාධය, සෙමින් හටගන්නා ආබාධය, සන්නිපාතයෙන් වන ආබාධය, ඍතු විපර්යාස, ශරීරය නොමනාකොට පරිහරණය කිරීම, උපක්‍රම කිරීම, කර්ම විපාකය යනු ඒ කරුණු 8ය. සන්නිපාතයෙන් වන ආබාධය යනු දොස් දෙකකින් හෝ තුනෙන්ම හටගන්නා ආබාධය. ඍතු විපර්යාසය යනු ශීත උෂ්ණ දෙකෙහි අඩු වැඩි වීමය. මහවැසි වැස, ගම් නියම් ගම් යටකොට ගලා යන වතුරට හසු වී වන මරණයත්, වැසි නැතිවීමෙන් නොයෙක් රෝග හට ගැනීමෙන් හා බත්පැන් නැති වී යාමෙන් සිදුවන මරණයත් ඍතු විපර්යාසයෙන් වන මරණයෝය. පරිස්සම් නොවීම නිසා රත වාහන වලට යටවීම, ගින්නට හසුවීම, දියෙහි වැටීම ආදියෙන් සිදුවන මරණය, ශරීරය නොමනා කොට පරිහරණයෙන් වන මරණයය. උපක්‍රමයෙන් වන මරණය තමාගේ උපක්‍රමයෙන් හා අනුන්ගේ උපක්‍රමයෙන්ද දෙන දෙආකාරයෙන්ම සිදුවෙයි. ඇතැම්හු විසපානය කිරීම, බෙල්ලේ වැලලා ගැනීම, දියට පැනීම, දුම්රියට බෙල්ල තැබීම ආදිය කොට මිය යති. ඒ මරණය තමාගේ උපක්‍රමයෙන් සිදුවන මරණය. සර්පයන්ගෙන්ද, චණ්ඩ මුර්ගයන්ගෙන්ද, අමනුෂ්‍යයන්ගෙන්ද, යුද්ධයෙන්ද, සොරුන්ගෙන්ද, සතුරන්ගෙන්ද, රජුන්ගෙන්ද වන මරණ පරෝපක්‍රමයෙන් වන මරණයෝය. අතීත භවවලදී කළ ප්‍රාණඝාත ආදී කර්ම නිසාත්, වර්තමාන භවයේම කළ කර්ම නිසාත් ඇතැම්හු මැරති. ඒ කර්ම විපාකයෙන් වන මරණයය. සියල්ල කර්මයෙන්ම වන්නේ යැයි ගැනීම මිත්‍යා දෘෂ්ටියකි. කර්මයෙන් මරණය සිදු කරන්නේද වාත කෝප ආදිය ඇති කිරීමෙනි. එබැවින් අකාලයේ කෙනෙකු මළහොත් එය කර්මයකින් වූවක්ද, අනික් හේතුවකින්ම වූවක්ද කියා නොදත හැකිය. 11 වන පාඩම පුනරුප්පත්තිය. කවර ආකාරයකින් හෝ මැරෙන්නා වූ සත්වයා හට වර්තමාන භවයේදී හෝ අතීත භවවලදී හෝ ඒ පුද්ගලයා විසින් කර ඇති කුසල අකුසල කර්මයන් අතුරෙන් යම්කිසි කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ වැටහෙයි. කර්ම නිමිත්තය යනු කර්මයට අරමුණු වූ හෝ එය සිදුකිරීමට උපකරණ වූ හෝ වස්තූහුය. කුසල කර්ම කරවූවන්ට බෝධි, චෛත්‍ය, බුද්ධ ප්‍රතිමා, මල්, පහන්, ආහාරපාන, වස්ත්‍රාදිය කර්ම නිමිති වශයෙන් වැටහෙයි. අකුසල කර්ම කරවූවන්ට මරණු ලබන සතුන්, අනුන්ගේ බඩු, සතුන් මැරීමේ, සොරකම් කිරීමේ උපකරණ යනාදිය කර්ම නිමිති වශයෙන් වැටහෙයි. ගති නිමිත්ත යනු මතු උපදින භවය සම්බන්ධ දේවල්ය. නරකයෙහි උපදිනා සත්වයන්ට මහගිනි දැල්, ලෝදිය, ගිනි කඟුරු ආදියද, යම රාක්ෂයින්ද, නතුරු නපුරු සතුන්ද වැටහෙයි. ඒ වැටහීම ඒ දේවල් ඒ තැන්වලම ඇති සැටියටත්, සමහර විට තමා සමීපයට ඒවා පැමිණ ඇති සැටියටත් සිදුවෙයි. දෙව්ලොව උපදිනා අයට දිව්‍ය විමාන, රථ, උයන්, කල්ප වෘක්ෂ ආදියද, දෙවියන් හා දිව්‍යාංගනාවන්ද ගති නිමිත්ත වශයෙන් වැටහෙයි. මිනිස්ලොව උපදින්නවුන්ට මාතෘ ගර්භය ගති නිමිත්ත වශයෙන් වැටහෙයි. තිරිසන් යෝනියෙහි උපදින්නවුන්ට කැලෑ ආදිය වැටහෙයි. කර්ම ආදිය වැටහීමේදී වර්තමාන භවයෙහි කොට මතක ඇත්තා වූ කර්ම මතක්වීම් වශයෙන්
මනෝද්වාරයට වැටහෙයි. වර්තමාන භවයේ කොට අමතක වූ කර්ම හා අතීත භවවල කළ කර්මද කර්ම නිමිති හා ගති නිමිතිද වැටහෙන්නේ සිහින පෙනෙන්නාක් මෙනි. මේවා බොහෝසෙයින් වැටහෙන්නේ මනෝද්වාරයට. කර්ම නිමිති හා ගති නිමිති මරණ තනත්තා ඉදිරියේ ඇති අවස්ථාවවලදී චක්කු ద్వාරයන්ටද වැටහෙන්නේය. භවෙහි මතු නූපදින්නා වූ රහතුන්ට මරණාසන්නේදී කර්ම ආදී වැටහීමක් නොවේ. මරණය මෙසේ සිදු වූද භවෙහි උපදිනා එක සත්වයකදු කර්ම ආදී තුනෙන් එකක් නොවැටෙහි නොමැරෙයි. මිටියකින් තලනු ලැබුණු මැස්සා පවා මැරෙන්නේ කර්ම ආදී තුනෙන් එකක් වැටහීමෙන් පසුවය. මරණාසන්නේදී මෙසේ වැටහීමෙන් කාලාන්තරයක් යට වී තිබූ පුරාණ කර්ම එකෙනෙහිම කරන ලද ඒවා මෙන් අලුත් වෙයි. කර්මාදී තුනෙන් යම් කිසිවක් වැටහුණා වූ මරණාසන්න සත්වයාගේ සිත ඒ වැටහුණු දෙයට නැමී පවතින්නට වන්නේය. එයට හේතුව භවයේ නපුර වසන අවිද්‍යාවත් භවයට ඇලුම් කරන තණ්හාවත් අප්‍රහීන භාවයෙන් ඔහු කෙරෙහි ඇති භවය. මේ අවස්ථාවේදී ඔහුට ඇතිවන්නේ ඒ වැටහුණු දෙය අරමුණු කරන සිත් පරම්පරාවකි. ඔහුට විපාක දීමට ඉදිරිපත් වී ඇති කර්මය අපායෙහි උපදවන කර්මයක් වේ නම් මේ අවස්ථාවෙහි ඔහුට ඇතිවන සිත් පරම්පරාව අකුසල ජවනයන්ගෙන් යුක්ත කිලිටි සිත් පරම්පරාවකි. විපාක දීමට ඉදිරිපත් වී ඇති කර්මය කුසල කර්මයක් වේ නම් මේ අවස්ථාවෙහි ඔහුට පිරිසිදු කුසල චිත්ත පරම්පරාවක් ඇතිවේ. සත්ව ශරීරයක සිත් ඇතිවන්නේ සිත් ඇතිවීමට ආධාර වන අතීත කර්මයෙන් හටගත් වස්තු රූප ශරීරයේ ඇතිතෙක් පමණකි. වස්තු රූප පරම්පරාව සිඳී ගියහොත් ඉන්පසු ඒ ශරීරයේහි නැවත සිත් ඇති නොවේ. ශරීරයේහි නැවත සිත් ඇති නොවන තැනට පැමිණීම මරණයය. සිත්වලට ආධාර වන වස්තු රූප පරම්පරාවෙන් සිඳී යන්නට හොඳටම ලං වූ කල්හි මරණ සත්‍යයට ඒ අවස්ථාවේදී වැටහි තිබූ කර්ම ආදීන් එකක් අරමුණු කොට ඒ ශරීරයේ ඇතිවන අන්තිම චිත්ත වීතිය ඇතිවේ. එයට මරණාසන්න වීතිය යයි කියනු ලැබේ. මේ අවස්ථාවේදී චිත්ත වේගය ඉතා හීන බැවින් ප්‍රකෘති කාලයෙහි මෙන් ඒ වීතියේ ජවන් හතක් ඇති නොවි පහක් පමණක් ඇතිවේ. පස්වන ජවනයට අනුතුරුව හෝ ජවනයෙන් පසු භවාංගයක් වී එයට අනතුරුව හෝ තදාරම්මණයට අනතුරුව හෝ තදාරම්මණයෙන් පසු භවාංග වී එයට අනතුරුව හෝ වර්තමාන භවයාගේ අවසාන චිත්තය වන චුති චිත්තය උපදී. ඉන්පසු කිසි කලෙක ඒ ශරීරයේ නැවත සිත් ඇති නොවේ. චුති චිත්තය ඇතිවීම සත්වයාගේ මරණයය. චුතියෙන් පසු ඒ ශරීරයෙහි නැවත සිත් ඇති නොවන නමුත් සත්වයාගේ සිත් පරම්පරාව නොසිදේ. චුති චිත්තය නිරුද්ධ වනු සමගම මරණාසන්න ජවනයන් විසින් ගන්නා ලද අරමුණම ගනිමින් විපාක දීමට ඉදිරිපත්ව තිබූ කර්මයාගේ විපාක වශයෙන් යම්කිසි තැනක දෙවන ජාතියේ පළමුවන සිත වූ ප්‍රතිසන්ධි චිත්තය පහළ වෙයි. ඒ ප්‍රතිසන්ධි චිත්තය පහළවීම මල සත්වයාගේ නැවත ඉපදීමය. මරණ තනත්තාගේ ශරීරයෙන් කිසිවක් අනාගත භවයට නොයන්නේය. ප්‍රතිසන්ධි චිත්තය වර්තමාන භවයෙන් එහි ගිය එකක් නොව
එහිම අලුතෙන් පහළ වූවකි. ප්‍රතිසන්දි චිත්තය වර්තමාන භවයෙන් අනාගත භවයට ගිය එකක් නොවතුදු වර්තමාන භවයේ පැවති සිත් පරම්පරාවටම අයත් දෙයකි. වර්තමාන භවයට අයත් සිත් පරම්පරාව නොවී නම් ප්‍රතිසන්දි චිත්තයක් ඇති නොවේ. චුති ප්‍රතිසන්දි දෙක අතර දීර්ඝ කාලයක්ද නැත. චුතියට අනතුරුව ප්‍රතිසන්දිය ඇතිවීමට ගතවන කාලයත් ජීවත්ව ඉන්නා කාලයේ චිත්ත වීතියක එක් සිතක් නිරුද්ධ වී තව සිතක් ඇතිවීමට ගතවන කාලයත් සමානය. මිනිසෙකු මැරී දෙව්ලොව පිළිසිඳගත් කලෙහි මේ ලෝකයෙන් දෙව්ලොවට ගිය කිසිවෙක් නැතද දෙවියාගේ ප්‍රතිසන්දි චිත්තය මියගිය මිනිසාගේ සිත් පරම්පරාවටම අයත් බැවින් මියගිය මිනිසාත් ඒ දෙවියාත් එක් පුද්ගලයෙකු වශයෙන් කිය යුතුය. චුතියට අනතුරුව ප්‍රතිසන්දි චිත්තය ඇතිවීමේ ප්‍රධාන හේතුව විපාක දීමට එළඹ සිටි අතීත කර්මයය. මරණාසන්නයේදී කර්මාදියෙන් එකක් අරමුණු කරමින් පැවති කුසල අකුසල ජවන් චිත්තයන් හා අවිද්‍යා තෘෂ්ණා දෙකත් ඒ ඒ ආකාරයෙන් ප්‍රතිසන්දියට හේතු වෙයි. 12 වන පාඩම මරණාසන්න වීති. චක්කු ద్వාර වීති, සෝත ద్వාර වීති, ගාන ద్వාර වීති, ජීවහා ద్వාර වීති, කාය ద్వාර වීති, මනෝ ద్వාර වීති වශයෙන් මරණාසන්න වීතිය සවදෑරුම් වෙයි. එයින් චක්කු ద్వාර මරණාසන්න වීතිද ජවණයට අනුතුරුව චුතිය වන වීතිය ජවන භවාංගයට අනුතුරුව චුතිය වන වීතියය තදාරම්මණයට අනුතුරුව චුතිය වන වීතියය තදාරම්මන භවාංගයට අනුතුරුව වන චුතිය වන වීතියය කියා සිව්වැදෑරුම් වෙයි. මරණාසන්නයේදී වැටහෙන දේවලින් කර්මය වැටහෙන්නේ මනෝද්වාරයටමය. සමහර විට මරණාසන්නයේදී ඇස ඉදිරිපිට ඇති දෙයක්ම කර්ම නිමිත්ත විය හැකිය. චක්කුද්වාරික මරණාසන්න වීතිය ඇතිවන්නේ එවැනි අවස්ථාවකය. කලාතුරකින් කෙනෙකුට ගති නිමිත්තද ඇසට පෙනිය හැක. එබඳු අවස්ථාවලදී ගති නිමිත්ත අරමුණු කරන චක්කුද්වාරික මරණාසන්න වීතිද ඇති විය හැකිය. ජවනයට අනතුරුව චුතිය වන චක්කුද්වාරික මරණාසන්න වීතිය මෙසේය. කර්ම නිමිත්ත වන රූපාරම්මණයක් මරණාසන්නයේදී චක්කුද්වාරයට එළඹ සිටිය හොත් අතීත භවාංගය, භවාංග චලනය, භවාංග උපච්ඡේදය, පංචද්වාරා වජ්ජනය, චක්කු විඤ්ඤාණය, සම්පටිච්ඡනය, සම්තීරණය, වත්තපනය යන මේ සිත් පිළිවෙලින් ඉපිද නිරුද්ධ වීමෙන් පසු යම්කිසි කාමාවචර ජවනයක් පස්වරක් පිළිවෙලින් ඉපිද නිරුද්ධ වීමෙන් පසු වර්තමාන භවයේ අවසාන සිත වන චුතිචිත්තය ඉපිද නිරුද්ධ වෙයි. එයට අනතුරුව යම්කිසි කාමාවචර ප්‍රතිසන්දි චිත්තයක් ඉපිද නිරුද්ධ වෙයි. එයට අනතුරුව අභිනව භවයේදී ඒ ප්‍රතිසන්දි චිත්තයම භවාංග කෘත්‍යයෙන් 15 වරක් හෝ 16 වරක් ඉපිද නිරුද්ධ වීමෙන් පසු වර්තමාන භවය අරමුණු කොට මනෝද්වාරා වජ්ජන චිත්තයද එයට අනතුරුව වර්තමාන භවයට ඇලුම් කිරීමේ වශයෙන් ලෝභ මූල ජවනයක් සත්වරක්ත උපදී. ඉන්පසු භවාංග පතනය වෙයි. මේ මරණාසන්න වීතියේ පංචද්වාරා වජ්ජනය පටන් පස්වන ජවනය දක්වා ඇති සිත්වලට අරමුණු වන්නේ අතීත භවාංගය හා උපන් වර්තමාන රූපයය. අතීත භවාංගයේ පටන් පස්වන ජවනය දක්වා ඇත්තේ සිත් 13කි. ඒ රූපයට පස්වන ජවනයෙන් පසු තවත් චිත්තක්ෂණ 4ක් ආයු ඇත්තේය.
එබැවින් ප්‍රතිසන්දි චිත්තයටත් එයට පසු ඇතිවන භවාංග දෙකටත් අරමුණු වන්නේ පංච ద్వාර වජ්ජන ආදී සිත්වලට අරමුණු වූ වර්තමාන රූපයය ප්‍රතිසන්දියෙන් පසු ඇතිවන දෙවන භවාංග චිත්තය සමග ඒ රූපාරම්මණය චිත්තක්ෂණ 14ක් වූ ආයුෂය ගෙවා නිරුද්ධ වන්නේය එබැවින් ඉන්පසු ඇතිවන භවාංග සිත්වලට අරමුණු වන්නේ කර්ම නිමිත්ත වූ අතීත රූපාරම්මණය මේ වීතියේ අතීත භවාංගය භවාංග චලනය භවාංග උපච්ඡේදයන්ට හා චුතියට අරමුණු වන්නේ ඉන් අතීත භවයේ මරණාසන්න ජවනවලට අරමුණු වූ කර්ම ආදීන් එකකි චුති චිත්තෙන් සතලොස්වන චිත්තයාගේ උත්පාදක්ෂණයෙන් පසු මරණ තනත්තාගේ සිරුරෙහි කර්මජ රූප නූපදිනා බැවින් මේ වීතියේ පංච ద్వාරා වජ්ජන ආදී සිත්වලට නිශ්‍රය වන්නේ චුති චිත්තෙන් හතලොස්වන චිත්තය හා උපන් හෘදය වස්තුවය චක්කු විඥාණයට නිශ්‍රය වන්නේද චුති චිත්තෙන් සතලොස්වන චිත්තය හා උපන් චක්කු වස්තුවය ප්‍රතිසන්දිය ඇතිවන කලෙහි එය සමගම ඒ සිතට නිශ්‍රය වන වස්තු රූපයද ඇතිවේ ප්‍රතිසන්දි චිත්තයට නිශ්‍රය වන්නේ ඒ සිත හා එකවර ඇතිවන වස්තු රූපයය ඉන්පසු ඇතිවන භවාංග ආදී සිත්වලට නිශ්‍රය වන්නේ ඒ ඒ සිතට කලින් උපන් සිත හා උපන් හෘදය වස්තු රූපයය මතු දක්වන සටහන බලා චක්කු ద్వාරික මරණාසන්න වීති හතරේම සිත් පිළිවෙල තේරුම් ගත යුතුය පිටු 181 චක්කු ద్వාරික මරණාසන්න වීති සටහන බලන්න සෝත ගාන ජීවහා කාය ద్వාර මරණාසන්න වීතිද චක්කු ద్వාරික වීති අනුව දත යුතුය වෙනස චක්කු විඥානයේ යෙදෙන ස්ථානයේහි සෝත විඥාන ආදිය යෙදීම පමණකි ධර්මය ශ්‍රවණය කරමින් කාලක්‍රියා කරන්නවුන්ට ශෝත ద్వාරික මරණාසන්න වීති ඇතිවිය හැකිය පූජා කළ ධූප ආදියෙහි ගන්ධය ආග්‍රහණය කරමින් කාලක්‍රියා කරන්නවුන්ට ගාන ద్వාරික මරණාසන්න වීති ඇතිවිය හැක මරණාසන්නයේදී යම් කිසිවක් කටේ වත් කරනු ලැබුවන්ට ජීවහා ద్వාරික මරණාසන්න වීතිද යම් කිසිවෙකුගේ පහස ලැබමින් කාලක්‍රියා කරනවන්ට කාය ద్వාරික මරණාසන්න වීතිද ඇතිවිය හැක මනෝ ద్వාරික මරණාසන්න වීති හතර 181 පිටුවේ මැද ඇති සටහනින් බලන්න කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත යන මේ තුනෙන් කවරක් හෝ අරමුණු වන්නේ කාමාවචර ප්‍රතිසන්දියටය රූපාවචර අරූපාවචර ප්‍රතිසන්දීන්ට අරමුණු වන්නේ කර්ම නිමිත්ත පමණකි ඔවුනට කර්ම නිමිත්ත වශයෙන් අරමුණු වන්නේද ඔවුන් ලබා සිටින ධානවලට අරමුණු වන කසින නිමිත්ත ආදියය අසඤ්ඤ භවයේ උපදිනා සත්වයන්ට චුතියෙන් පසු ප්‍රතිසන්දි චිත්තයක් ඇති නොවේ ඔවුනට චුතියෙන් පසු අසඤ්ඤ භවයේ ප්‍රතිසන්දිය වශයෙන් ඇතිවන්නේ ජීවිත නවක රූප කාලාපයෝය එබැවින් ඔවුහු රූප ප්‍රතිසන්දිකයෝය අරූප භූමියේ උපදිනා සත්වයෝ අරූප ප්‍රතිසන්දිකයෝය ඉතිරි ප්‍රතිසන්දි ඇතිවන කල්හි ඒවා හා රූපත් ඇතිවන බැවින් අසඤ්ඤ සත්වයන් හා අරූපී සත්වයන් හැර සෙස්සෝ රූපාරූප ප්‍රතිසන්දිකයෝය අරූපාවචර චුති හතර කෙරෙන් යට අරූපාවචර ප්‍රතිසන්දිය හැර ඉතිරි රූපාවචර ප්‍රතිසන්දි හා
කාම ත්‍රිහේතුක ප්‍රතිසන්දිද ඇති විය හැකිය. ඉහළ අරූප භූමියකින් චුති වූවෙකුට පහළ අරූප ප්‍රතිසන්දියක් ඇති නොවේ. අරූප භූමි සියල්ලෙන්ම චුතිවන්නවුන්ට රූපාවචර ප්‍රතිසන්දි හෝ කාමාවචර අහේතුක ද්විහේතුක ප්‍රතිසන්දි හෝ ඇති නොවේ. රූපාවචර චුතීන් කෙරෙන් අහේතුක ප්‍රතිසන්දි හැර ඉතිරි ප්‍රතිසන්දි ඇතිවිය හැකිය. කාම ලෝකයේ ත්‍රිහේතුක පුද්ගලයාගේ චුතිය කෙරෙන් සියලුම ප්‍රතිසන්දි ඇතිවිය හැකිය. ද්විහේතුක අහේතුක චුතීන් කෙරෙන් ඇතිවිය හැක්කේ කාමාවචර ප්‍රතිසන්දි පමණකි. කල්ප පන්සියයක් අසඤ්ඤ භූමියෙහි වැස චුතිවන්නා වූ පුද්ගලයා හට චුති චිත්තයක් නැත. අවසාන වරට ඔහුට ඇතිවන ජීවිත නවක රූප කලාපම ඔහුගේ චුතියය. කර්ම කර්ම නිමිති ගති නිමිති වැටහීමක්ද ඔහුට නැත. අසඤ්ඤ භවයට පැමිණීමට පෙර ඔහු විසින් ලබා සිටි පංචම ධානයේ උපචාර චේතනාව විසින් මතුකර දෙන කර්ම ආදී අතුරෙන් එකක් අරමුණු කොට අසඤ්ඤ සත්ව චුතියෙන් පසු ඔහුට කාමාවචර ප්‍රතිසන්දිය ඇති වෙයි. මෙසේ භවයෙහි පිළිසිඳ ගන්නා සත්වයන්ට ප්‍රතිසන්දි චිත්තය නිරුද්ධ වීමෙන් පසු ඒ සිතම ඒ අරමුණම අරමුණ කරමින් ඒ ජීවිත කාලය මුළුල්ලෙහිම අන්සිතක් නැති සෑම වේලෙම නැවත නැවත උපදින්නේය. සත්වයා ජීවත් වන්නේ ඔහුගේ සිත් පරම්පරාව නොසිදෙන්නේ ඒ සිත නැවත නැවත උපදින නිසාය. භවය පැවැත්වීමට උපකාර භාවයෙන් ඇතිවන්නක් නිසා ඒ සිතට භවාංගය යයි කියනු ලැබේ. භවයේ අවසාන සිත වන්නේත් ඒ සිතමය. අවසාන සිත වශයෙන් ඇතිවන කල්හි එයට චුති චිත්තය යයි කියනු ලැබේ. මෙසේ මේ වර්තමාන භවයෙහි ප්‍රතිසන්දි භවාංග සිත හා වීති සිද්ද චුතියද ඇතිවන්නාක් මෙන් මතු භවවලදීද ප්‍රතිසන්දි ආදිය ඇතිවීම වශයෙන් මේ චිත්ත පරම්පරාව නිවනට පැමිණෙන තෙක් එක් පරම්පරාවක් වශයෙන් පෙරලෙමින් පවතින්නේය. මෙසේ සිත් පරම්පරාව නොසිදී පැවැත්ම නිසා නැවත නැවත මැරෙන්නට උපදින්නට සිදුවීමේ නපුර දුටු නුවණැත්තෝ සම්‍යක් ප්‍රතිපදාවෙන් මාර්ගඵල ලබා තෘෂ්ණා බන්ධනය සිඳ මැරීමක් ඉපදීමක් නැත්තා වූ නිර්වාණයට යන්නාහ. අභිධර්ම මාර්ගයේ පංචම පරිච්ඡේදය නිතකින් නිමේ.